වාසනාවට හම්බෙච්ච ජීවිතේ ජීවත්වෙද්දි යාළුව කියන්නෙත් කතා කරලා ඉවර කරන්න බැරි මාතෘකාවක් කිව්වා සමහරක් විතර. ඔයත් මගෙත් එක්ක එක යාළුව වර්ගත් හරි ගොඩක් තියෙනවා. සමහර යාළුව අපිට ඉන්නවා නමට විතරක්. සමහර යාළුව අපිට ඉන්නවා වාසියට විතරක්. මේ දෙකම අපේ දුකේදී අපේ සැපේදී අපිටත් වඩා අපිත් එක්ක ඉන්න බුක්කයාලුත් නැතුවාම නොවේ. එත්තේ යාළුව අඳුරගන්න ගොඩක් කල් යනවා. ඉතින් එහෙම යාළුවෙක් ඉන්නකොට හිතට දැනෙන ඒ සැහැල්ලුව, හිතට දැනෙන ඒ ආදරේ වචන වලට පෙරලන්න බැරි තරම් මහ පුදුම හිතෙන දෙයක්. ඉතින් එහෙම යාළුවෙක් මන් දන්නවා ඔබටත් ඇති. ඉතින් එහෙම යාළුවෙක් හම්බ වෙන්න මං හිතන්නේ ජීවිතේ කරපු ලොකු පිනකුත් අනිවාර්යෙන්ම තියෙනවා. මොකද යාළුව වෙන්න හැමෝටම ඒත් හිතට වැතුන හිතේ ඉන්න බොක්ක යාළුවෙක් ඉන්න හැමෝටම. ඉතින් එහෙම යාළුවෙක් ඉන්න අපිට අපි ගැනම තියෙන්නේ මහ පුදුම හිතෙන ආඩම්බරයක්. මම හිතන්නේ ඔයත් ඒකට එකතු වෙයි. ඉතින් එහෙම යාළුවෙක් ඉන්නකොට අපි කරන පිස්සු වැඩ, අපි කරපු පිස්සු දේවල් මතක් වෙනකොට තාමත් හිතෙනවා අපි කොයි තරම් වාසනාවන්තයි. ඉතින් එහෙම යාළුවෙක් අපේ ජීවිතයට ඔච්චර ළඟින් ඉඳලා එකපාරටම අපටත් නොකිය නොහිතපු වෙලාවක අපේ ඈතට යන්න කියා අපිට දැනෙන ඒ වේදනාව කියන්න බැරි තරම් මහා පුදුම හිතෙන වේදනාවක්. මේ කතාව කියද්දී ඔයාටත් ඔයාගේ ජීවිතෙන් ඈතට යන්නම කිය ඔයාගේ හොඳම යාළුවාට. යාළුකමෙන් කොච්චර ළඟින් හිටියත් එයා ජීවිතයේ දාලයත් අපිට කිනව නමත්ත ගන්න බැරි වෙන්නේ. ඒ අලෝ මතක් කීති අපට තාමත් හිතා ගන්න බෑ මේ අපිව දාල ගියාද කියලා. මොකද ගතින් අපිව දාල ඈතට ගියත් ඒ කියන හැමදාම අපි ළඟ ඉන්නවා කියලයි අපට හිතෙන්නේ. ඔබටත් බේ යාළුවා, බේ ළඟම හිටපු යාළුවා. ඉතින් එක ප්‍රාර්ථනයක් කරන්න. ලබන ආත්මෙත් ඒ උඹව තාලා කියපු උඹේ යාළුව උඹ ළඟම ඉන්න ඕන කියලා හිතින් ප්‍රාර්ථනා කරපන්. විශ්වාසයි උඹේ ඒ හිතේ ප්‍රාර්ථනාව හැබෑ වෙන ප්‍රාර්ථනාවක් වෙයි කියලා මගේ හිතට ලොකු විශ්වාසයක්. මොකද ඒ යාළුකම මහ පුදුම හිතන දෙයක්.